ආරකොටි අභිෂේකගේ මව මාලේල් එහෙමත් නැත්නම් දෙවිනිනිමේ බෝඩිමේ ඇන්ටි සඳපිනිවැ ශේෂේනාරාගේ අම්මා රාධිකා මේ දවසරි ඔබ හමුවට එන්නේ හැමෝම කතාබහ වෙන සිද්ධාර්ථ කුමරුගේ මව විදියට ඒ රිදී තිරේ මහදිරු සුනිල් ආරිරත්නයන්ගේ නවතම සිනමා සිතම් වන බිම්බාදේවි හෙවත් අශෝදරා සිනමා නිර්මාණයේ ප්‍රජාපති දේවියට රඟන ඇයත් ඉන්දියානු සම්භවයක් ඇති කාන්තාවක් මේ ඇය සමග කළ කතාබහක් සංගීතා තදානි ඔබට යශෝදරා චිත්‍රපටයේ ප්‍රජාපති දේවිය වෙන අවස්ථාව උදා වුණේ කොහොමද කිව්වොත් ඇත්තටම මට මේ අවස්ථාව ලැබුණේ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකවරයා මාර්ගයෙන් ඊට පස්සෙ තමයි සුනිල් සර්ව මම මුණ ගැහුණේ ඔහු හිතුවා මම මේ චරිතයට සාධාරණක් ඉටු කරાવી කියලා ඓතිහාසික කතාවක මෙවැනි චරිතයක් ලැබීමේ අභියෝගයක් නේද ඇත්තටම මගේ වාසනාවකට තමයි මේ චරිතය ලැබුණේ මෙහිදී මගේ හැකියාවන් පෙන්වන්න හොඳ අවස්ථාවක් ඒ වගේම මේ චිත්‍රපටයේ දැවන්ත චරිතයක් තමයි ප්‍රජාපති ගෝතමිය කියන්නේ හැමෝටම ලැබෙන්නේ නැති අවස්ථාවක් මට උදා වුණා සංගීත ප්‍රජාපති දේවියට සාධාරණයක් ඉෂ්ට කරා කියලා හිතෙනවද අනිවාර්යයෙන්ම මං සාධාරණයක් ඉෂ්ට කළා කියලා හිතෙනවා මං හිතන්නේ අධ්‍යක්ෂවරයා පවා සෑහීමකටපත් වුණා ඉතුරු ටික ප්‍රේක්ෂයට තමයි බාර රුගත කිරීම වලදී ලොකු අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වුණාද රුගත කිරීම ආරම්භ කරපු දවසේ ඉඳන් අවසන් වෙන දවසේ ඒ තප්පරෙන් තප්පරේ මේ චරිතයට අභියෝගයක් වුණා මොකද ඒ වගේ දැවන්ත චරිතයක් කරන එකම අභියෝගයක් හින්දා මං හිතනවා අපි අලුත් දෙයක් කරා කියලා महाचार्य सुनील आरिरत्नयन वेनी देवंत अध्यक्षवरेक मुनकेसीम गेन मुगदि हितेन्ने एवगे देवंत अध्यक्षवरेक वगे आराधनावक लबन्न मम एकातिकिन वासनावंत वेला तीनवा एवगे देवंत एक एक वेड करन लबीम निसा अपे तिबुनु सेंगुनु कुसलता एलियट एन्न पटांग गन्नवा एक वटिनवा තදානි ගොඩක් වෙලාවට නාට්‍ය වලින් දකින්න ලැබෙනවා. හැබැයි වැඩි කතාබහට ලකුණේ නැහැ නේද? මං හිතනවා නාට්‍ය තුලින් මාව ප්‍රේක්ෂකව වැළඳගෙන තියෙනවා. කතාබහට ලකුණු චරිත කිහිපයක් තියෙනවා. හැබැයි මේ චරිතයටම වඩා ප්‍රජාපති කියන චරිතය හරහා ප්‍රේක්ෂකව මාව වැළඳගනීවි කියන විශ්වාසය මට තියෙනවා. සංගීත තදානි රංගපෑමට එන්නේ කොහොමද කිව්වොත් මම මුලින්ම රංගපෑමට ආවේ ටෙලි නාට්‍යයකින්. මගේ මුල්ම ගුරුවරයා වුණේ ටිකිරි රත්නායක. මුල්ම නාට්‍ය උනේ දූ කුමරියෝ මං චිත්‍රපට වලට මුලින්ම දායක උනේ රංකේවිත දෙක චිත්‍රපටේට සිනමාවේ මුල්ම අධ්‍යක්ෂකවරයා උනේ උදේකාන්ත වර්ණසූරිය ඒ පටන්ගෙන්ම සමග මේ වෙනකොට චිත්‍රපට හතකට විතර දායකත්වය ලබා දීලා තිනවා තවත් චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලා තිනවා මං මේ හැම චරිතයකටම උපරිම සාධාරණයක් ඉෂ්ට කළා කියලා හිතනවා ගොඩක් වෙලාවට ඔබට ලැබෙන්නේ මවගේ චරිත නේද ඔව් අම්මා කෙනෙකුගේ චරිතය කරන්න ලැබීම වාසනාවක් හැබැයි ජීවිතේදීත් මං අම්මා කෙනෙක් මට පුතෙක් ඉන්නවා යශෝදරා චිත්‍රපටයේ මම රඟපානේ සෑහෙන පිරිසක් බලාගෙන සිටින අම්මා කෙනෙකුගේ චරිතයක් අම්මා කෙනෙකුගේ චරිතයේ සෑහෙන වගකීමෙන් රඟපාන්න ඕනේ චරිතයක් කියලායි මං හිතන්නේ සංගීත තදානිගේ සැබෑ ජීවිතය ගැනත් කතා කරොත් මං වෘත්තියෙන් ගුරුවරියක් මගේ පුතාට අවුරුදු 14යි මගේ සැමියා ශ්‍රී ලාංකිකයෙක් ඔහු නමින් ප්‍රදීප් රත්නායක මගේ රංගන කටයුතු වලට ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා රඟපෑමට එන්න හිතුවේයි මේක අහම්බෙන් ලැබුණු අවස්ථාවක් නමුත් මං හරි ආසාවෙන් හරි ආදරෙන් කරන දෙයක් මම රඟපෑමට ගරු කරනවා සංගීත තදානි ටෙලි නාට්‍ය සහ චිත්‍රපට වලට රඟපෑවට මාධ්‍ය ඉදිරියට වැඩි එන්නේ නැහැ ඇයියේ මාධ්‍යට එන්නේ නැහැ කියලාමත් නැහැ එන්න ඕනේ තැනට මං අනිවාර්යෙන්ම එනවා සමහර අවස්ථා මගේ හැරෙනවා ඒ ඇරණු කොට විශේෂත්වයක් නැහැ සංගීත ඉන්දියානු සම්භවයක් තියෙන කාන්තාවක් නේද මගේ අම්මයි තාත්තයි ඉන්දියානු ජාතිකයන් මං කසාද බඳලා ඉන්නේ ශ්‍රී ලාංකිකයෙක් ඕ ප්‍රදීප් රත්නායක දෙමෝපියන් පදිංචි වෙලා හිටියේ ලංකාවේ මගේ තාත්තා මීට මාස 4කට කලින් අන්තරා වුණා මගේ සහෝදරයන් ඉන්දියාවේ මට දිත්ත පුරවැසි භාවයක් තියෙනවා නිතර මම ඉන්දියාවට ගොස් මගේ පවුලේ ඥාතීන්ගේ සැප්තු බලා එනවා හැබැයි මගේ පදිංචිය ශ්‍රී ලංකාවේ වෘත්තීය නිලයක් වෙන්නද සූදානම මම ආවේ ඉබි ගමනකින් මෙතෙක් දුර ආපු ගමන ගැන සන්තෝසයි පිටුපසට හැරලා බලන්න දෙයක් තියෙනවා වෘත්තියෙන් ගුරුවරයෙක් හින්දා රංගනේ වෘත්තියේ මට්ටමට යන්න එකක් නැහැ කියලායි මට හිතෙන්නේ හැබැයි මං කවදාවත් කලව අතාරින්නේ නැන්නේ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතම් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න